ආශිර්වාදමත් දවසක් ඔබට Talks with නාලක කියනවා වැඩසටහන සමග එකතු වුණා ඔබ හැමෝවම ඉතාමත් ආදරයෙන් අපි පිළිගන්න කැමති Talks with නාලක කියන්නේ නායකත්වය ගැන අවධානය යොමු කරන්නා වූ සාකච්ඡාවන් රාශියක් තිබෙන්නා වූ කතාබහ එනිසා මේක අපේ අරමුණ නායකත්වය ගැන උනන්දු දක්වන්නා වූ නැත්නම් නායකත්ව ගමන තුල ගමන් කරන්නා වූ අයට අත්වලක් දෙන්නත් ශක්තියක් වෙන්නත් एक के कवस्तावान वाले दी सहायक के मोहतवान वाले दी प्रायः कवेन्ना वो कारणा पीलीबंदव उबहमुए ये अधास सह गुनांगो अभित्रियता बनेगा ऐनिसा मेक आप गे पालवेनी वैदसटाहने टॉक्स विथ नालक सामग्र उबगे इलासिटनो आप इस सामग्र संबंध वेला मैं पेज के तुलनो बट हैकिया वेला बेनो हमसाती एक नायकत्व Bethany Christian Jeevan Madhyasthane Jyeshtha Palakatuma Evagema Voice for the Voiceless Ayatane Sabhapatituma Evagema Bethany Puhunu Madhyasthane Sabhapatituma Hatiyata Etuma Kriya Karamin Sitinawa Nayakathwaya Tula Iganvim Saha Prayogikawa Upakara Karannavu Prakasha Karannavu Pudgale Obatak Matat Ohuge Nayakathwaya Tula Igena Ganta Bohomayak Dewal Thibenawa Enisa Api Hituwa Me Palaweni කතා බහ තුල පාස්ටර් ඩිෂාන් ගෙන් නායකත්වය ගැන අදහස් කිහිපයක් නායකත්වය ගැන අපේ දැක්මට තව දේවල් එකතු කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන ඔහු සමග කතා බහ කරන්න. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නායකත්වය කියන විශාල මාතෘකාවෙන් නායකත්වයේ තිබෙනා වූ ද්‍රවශීලතාවය නැත්නම් එක් එක් වාතාවරණවලදී නායකත්වය වෙනස් විය යුත්තේ කොහොමද? නායකත්වයේ එක් එක් වාතාවරණ තුලදී විශේෂයෙන්ම අර්බුදකාරී වාතාවරණ තුලදී ඉදිරියට මෙහෙවන්නේ කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කොහොමද තමාවත් තමා සමග ඉන්න කණ්ඩායමත් ඔබත් සමග ඉන්න ආයතනයත් කොහොමද මේ අමාරු අර්බුදකාරී වාතාවරණවලදී වෙනස් ආකාර වාතාවරණවලදී මෙහෙවන්නේ කියනවා මාතෘකාව ගැන තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එස පාසුෂාන ඔබ ඉතාමත්ම ආදරයෙන් අපි පිළිගන්නවා වැඩසටහනට මම කැමති පළවෙනි දේ ඔබගෙන් දරගන්න අපි දන්නවා නායකයාව කැඳවලා තිබෙනවා ඕනම අවස්ථාවක නායකත්වය දෙන්න. වාතාවරණ වෙනස් වුණාම නායකයාට පැනලා යන්න බෑ. ඔහු නායකත්වය දෙන්න ඕනේ. ඒ නිසා නායකයා හැම මොහොතකම හැම වාතාවරණයකම නායකත්වය දෙන්න නම් මොන වගේ මානසිකත්වයක්ද නායකයාට තිබෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔහු බලාපොරොත්තු නොවන වාතාවරණයක මුණගැහෙනකොට කොයි වගේ මානසිකත්වයක්ද ඔහු තබා ගන්න ඕනේ. Right. Thank you නාලක ආශිර්වාදලා දවසක්. නායකයාගේ මානසිකත්වය කියන දේ ඉතාමත්ම වැදගත් වන්නා වූ දෙයක්. දැන් නායකයෙක්ගේ ප්‍රධානම දේ විය යුත්තේ ඇයි මම නායකත්වය තුල සිටින්නේ? මම නායකත්වය තුල සිටින්නේ මිනිස්යන්ව ඉදිරියට ගෙනියන්න, මිනිස්යන්ට උදව් උපකාර කරන්නට සහ මා යටතේ තිබෙනා වූ දර්ශනීය සංවිධානීය කණ්ඩායම වේවා මේගොල්ලන්ව ජයග්‍රහණී මාවතවලට ගෙනියන්න. නායකයාගේ මානසිකත්වයේ තියෙන්න ඕනේ මේකයි. මම සිටින්නේ අනුන්ට ජයග්‍රහණයක් ලබලා දෙන්න, අනුන්ට තනියෙන් අත්පත් කරගන්න බැරි දේ ඔවුන්ට අත්පත් කරගන්න උදව් කරන්න කියන දේ. ඉතින් නායකයාගේ මානසිකත්වයේ නිතරම තිබෙන්න ඕනේ මාව ලොකු කරගන්න එක නොවේ, මා සමග ඉන්න කට්ටිය සමගේ සංවිධානය, මගේ සේවය වේවා, මගේ ව්‍යාපාරය වේවා, කොහොමද මම ඒක ඉස්සරහට ගෙනියන්නේ? මම මේකත් එක්ක පුංචි අදහසක් ගේන්න මට මේක මතක් වුණා. අපි දන්නවා මේ ජැක් හේෆර්ඩ් කියලා නායකයෙක් හිටියා. ජැක් හේෆර්ඩ් කියන්නේ ප්‍රසිද්ධ ක්‍රිස්තියානි නායකයෙක්. ජැක් හේෆර්ඩ් ගෙන් ඇහුවා මේ වගේ සාකච්ඡාවක, ජැක් ඔයා හිතුවද ඔයා මේ පුංචිට පටන් ගන්නදේ ලෝකේ විශාල සේවයක් බවට පත් වෙයි කියන එක? ජැක් හිනා වෙලා කියනවා නාලක. ඔහු කිව්වා මම කවදාක්වත් විශාල සේවයක් කරන්න බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් මගේ සිතේ හැමදාම තිබ්බේ මිනිසුන්ව විශාල කරන්න. මෙන්න නායකයාගේ මානසිකත්වය අනුව ලොකු කරන්න, අනුන්ට ජය දෙන්න කියන එකයි. අපි දන්නවා අමාරු අර්බුදකාරී වාතාවරණවලදී නායකයෙකුට මුහුණ දෙනකොට බොහෝ වෙලාවට නායකයාට අමුතු දේවල් කරන්න වෙනවා. අලුත් දේවල් කරන්න වෙනවා. කලින් කරපු නැති දේවල් ඔහුට කරන්න සිදු වෙනවා. ඒ වාතාවරණයට අනුකූලව ඔහු ගමන් කරන ආකාරය වෙනස් කරන්නට වෙනවා. දැන් අපි දන්නවා නායකයා තනිවම නෙමෙයි ඉන්නේ, ඔහුත් සමග කණ්ඩායමක් ඉන්නවා. ඔහුට සහයෝගය දෙන්නා වූ පිරිසක් ඉන්නවා. ද සමහරක් කරාට උද්ගත වෙන්නව ප්‍රශ්න තමයි නායකයාගේ අර්බුදකාරී දේවල් තුලින්
ඉස්සරහට ගෙනියන්න දර්ශන ඉස්සරහට ගෙනියන්න මහන්සි වෙන වෙට සමහරක් වෙලාවට උගන්නව තීරණවල වලට මේ කණ්ඩායම නැත්නම් ඔහු සමග ඉන්නව පිරිස ඔවුන්ට තේරෙන්නේ නැති හින්දා නැත්නම් ඔවුන්ට මුළු පින්තූරේ පේන්නේ නැති මොකක් හරි හේතුවක් නිසා ඔවුන් එකග වෙන්නේ නැහැ එනිසා මොකද්ද ඔබ හිතන්නේ නායකයා එවැනි වාතාවරණයකදී විශේෂ තීරණ වෙනස් තීරණ අමුතු තීරණ ගන්නකොට කොහොමද ඔහු සමග ඉන්නව කණ්ඩායමව මේ තීරණත් සමග යන පිණිස ඔහු එකතු කරගන්නේ කොහොමද good then oya genapu adahasa tekka then mama nikan hitenawa punchi pinturu deka ekapatteke nayakaya selawen nathi parvathayak wage intone samarak kala api dakinawa diyali lagata giyama me gal parvatha tibenawa me wathura para gahagena ena namuth meke anith patthat nayakaya ara wathura para wage wentone samarak kalawata mawata hadagena yantat oni thing oya ahana prashneth ekka nayakayage wagakimak tibenawa बहु बेलावट पुलवन हेमतिस्म वगे ओहु गंटयान्नावु तीरन गेन ओहु समगे इन्नावु कट्टियट होददे अवबोधयक् लबा देंट दैन मन दकति बेनो गोडाक नायकेंगे तीन प्रश्नयक् तमयि ओहुन इस्सरहैन इदला ओहुन अप्पुडि गाला हेमोटम कीनो एन्नेन मगे पिटिपस्सेन ओहुन पस्से आवट ओहुन दन्ने नहे मुकद्द यान्ने कोहेद यान्ने मोनवद करन्ने कियन एक इतें मे नायकयागे प्रधान वगकीमक् तमयि තමා සමග ඉන්නවූ කට්ටියට දේවල් වටහා දෙන්න තේරුම් කරලා දෙන්න හොදට sannivedanaya කරන්න නැති වෙර තමයි ගොඩක් වෙලාවට විපතක් තුලින් අර්බුදයක් ඇති වෙන්නේ එවැනි මොහොතවල ඒ නිසා නායකයාගේ ප්‍රධාන වගකීමෙන් එක වගකීමක් තමයි හොදට සංවිධානය කරන්න ඕනේ සප්‍රවේසම් වෙන්න ඕනේ නායකත්වය තුල ඉන්නවූ කට්ටිය ඔබගේ පිටිපස්සේ එන්නේ රැලක් නම් ඒ රැළ ඔබට අප්පුඩි ගසමින් නමුත් ඔය රැළ මුකුත් දන්නේ නැතිනම් අර අමාරු දවසක් එනකොට ඔබත් අමාරු වැටෙන්න යනවා ඒ රැළත් අමාරු වැටෙන්න යනවා ඉතත් වැදගත් දෙයක් අපගේ කණ්ඩායම අපි සමග සිටිය යුතුයි එන සවුන්ට තේරුම් කළ දෙන්න වෙලාව ගන්න එක ඒක නායකයෙගේ ජීවිතය තිබෙන්න ඕන කරන ලක්ෂණය ඒ වගේ තමයි පාසු කිව්වා සමහර වාතාවරණ තියෙන අපිගෙන ගන්න ඕනේ ගල් අතරින් මාර්ගය හදාගෙන ඉස්සරහට යන්න දැන් ඒ වගේ ගමන් කරන්න සිදු වෙනකොට මාර්ගයක් හදාගෙන යන්න සිදු වෙන විට අපිට ඕන කරන හිතන ඕනම දෙයක් අපිට කරන්න බෑ යම්කිසි රාමුවක් තියෙන්න ඕනේ යම්කිසි සීමාවන් තිබෙන්න ඕනේ නිසා නායකයෙක් ඉන්නවනම් ඔහුට කලින් කරපු නැති දෙයක් ඔහුට කරන්න සිද්ධ වෙන වාතාවරණයක් තිබෙනවා මොනවද ඔහුට මඟ පෙන්වන්නට තිබෙන්නා වූ රාමුවන් මොන වගේ සීමාකම්ද සීමාකම් ගැරද ඔහුගේ මතකයේ ඔහුගේ මනසේ ඔහු තබා ගන්නට අවශ්‍ය මං හිතනවා සීමා කම් ගැන හිතනකොට නම්බර් එක අපි බලන්න ඕනේ අපි මේ කරන්ට යන දේ මම මේ ගන්ට යන තීරණේ අවාසි හානි පාඩු බොහොමයක් සිද්ධ වෙන්න යනවද කියන එක නමුත් මේකේ අනිත් පැත්තකුත් තියෙනවා සමහරක් වෙලාවට කවදාකවත් මුහුණ දුන්නේ නැති දෙයකට මුහුණ දෙන්න යන විට නොකරපු දේවල් කරන්න පවා සිද්ධ වෙනවා දැන් මම හිතන දේ තමයි ඔබ කවදාක්වත් මුහුණ දුන්නේ නැති අර්බූත తత్వයේ දෙයකට මුහුණ දෙන විට ඔබ මුහුණ දුන්නේ නැති වුණාට නාලක මේවට මීට පෙර මුහුණ දුන්නා වූ කට්ටිය අපි අතර ඉන්නවා එතකොට වර්තමාන තිබෙන්නා වූ තාක්ෂණයත් සමග ඔබට තප්පර 5කින් පුළුවන්කම තිබෙනවා ඒ වගේ නායකයෙක් හෝ නායිකාවක් එක්ක කතා බහ කරන්නට ලැජ්ජ වෙන්න හොද නැහැ මට මේක කරන්න ආසයි අනේ මම මේක කරන්න දන්නේ නැහැ කියනද නායකෙක් ලැජ්ජ වෙන්න හොද නැහැ ඊට වඩා ලැජ්ජාවක් වෙන්න යනවා දන්නේ නැති දෙයක් කරන්න ගිහිල්ලා අමාරු වැටෙනකොට අපි දන්නා වූ සත්‍යතාවයක් මේක නායකයෙක් කියන්නේ අපි කියනවා ට්‍රස්ට් විශ්වාසය ඇති කරන්නා වූ කෙනෙක් නමුත් නායකයා ගන්නා වූ තීරණ වැරදෙන්න ගියොත් එම මිනිස්සු නායකයා ගැන තියෙන විශ්වාසය නැති වෙන්න යනවා එතකොට ඔබේ සිතේ ලොකු දෙයක් හරි තිබිලා කරන්න යනකොට කවුරුත් ඔබගේ පිටිපස්සේ එන්ට යන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද අපි දන්න අපි ගන්න තීරණ නිසා බොහෝ දෙනෙට හානි වෙන්න පුළුවන්. ඒ වගේම උදාහරණයක් ඇටියට මේ වර්තමාන COVID-19 කාලයේදී මා සමග ඉන්නවා 50ක් වගේ සෙනඟක්. අපිට තේරෙනවා වර්තමාන අභියෝගයක් තිබෙනවා මිනිස්සුන්ට සබහව නැමැති සේවයට आर्थिक व्यापारी में अभियोगयत् ये हेतु निशा अभी बेतनी स्टोकिय नामे
අපි ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබෙනවා බෙතනියක නම යටදී නොවේ නමුත් වෙනම කට්ටියක් ඕකට නායකත්වය දෙන්න යනවා අපි දන්නවත් මාස 2ක් 3ක් 4ක් 6ක් යන විට බොහෝ වෙලාවට ඒ ව්‍යාපාරය තුලින් අපිට දැන් කරන්න බැරි දේවල් ඒ ව්‍යාපාරය තුලින් අපිට ලැබෙන්න යනවා කරපු නැති දෙයක් නමුත් අපි කරපු නැති දෙයක් ඇස් වහගෙන කරේ නැහැ අත්දැකීම් ඇති කට්ටියව ගත්තා විශේෂත්වයක සාකච්ඡා කරා ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි මේක උපත ලබලා තිබෙන්නේ අපි අර සිංහලෙන් කියනවා මේක අර කනා ෂොට් එකක් නෙමෙයි කනා ෂොට් ගහන්න බෑ නායකයෝ වෙනකොට ඉතාලත හොඳයි කනා ෂොට් ගහන කෙනෙක් නම් ඔබ එහෙනම් ඔබගේ නායකත්වය වෙනස් කරත් ඕන අවශ්‍ය කරන අංශයක් ඔබ අද දවසේ හඳුනගත්තා පස්සේ වගේම අපි දන්නවා පාස් කියුවා වගේ කොවිඩ් 19 කාලේ පසුගිය අවුරුද්ද තිබුණා වූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ විනාශ වුණා වූ වාතාවරණයක් විශේෂයෙන්ම ශ්‍රී ලංකා සභාවට අපි දේව මෙහෙන් කරන විදියට මිනිසුන්ට සේවයන් කරන ක්‍රමවේදයන් වලට සාම්ප්‍රදායික ක්‍රමවේද වලට අභියෝගයක් එල්ල වුණා. දැන් මේ කාලයන් වලදී නායකයන්ට සිදුවන යම් යම් තීරණ ගන්නට අපි දන්නවා ජෝන් මැක්ස්වෙල් උත් කියලා තිබෙනවා සියලුම දේ ගොඩනගෙන්නෙත් කඩාගෙන වැටෙන්නෙත් නායකයා මත. හැමෝම මේ කාලෙදි බලාගෙන ඉන්නවා නායකයා දිහා නායකයා මොකද්ද කියන්නේ මොකද්ද කරන්නේ කොහොමද යන්නේ අවශ්‍යතාවය බොහොමයක් තිබෙනවා කොහොමද නායකයා මේකට පිළිතුරු දෙන්නේ මේ ගොඩක් විශාල බරක් තබාගෙන ඉන්න වූ නායකයන් රාශියක් අපේ ලංකාවේ බොහෝ ස්ථානවල ඇති මේ බර උන්ට දැනෙනවා ඔවුන් හරි තීරණයක් ගත්තොත් යහපත් නමුත් වැරදුනොත් උන්ට ඇඟිලි දික් කරන්න බොහෝමයක් බලාගෙන සිටිනවා ඒ වගේ නායකයන්ට මේ වගේ කාලයකදී පස්සේ අදහස වෙන්නේ මොකද්ද කොහොමද ඒගොල්ලෝ නායකත්වය දකින්න ඕනේ කොහොමද නායකත්වය දෙන්න ඕනේ හරිම වැදගත් ප්‍රශ්නයක් නමුත් මගේ උත්තරෙ වෙන්න යන්නේ හරි සරලයි හේතුව නායකයා හැම ප්‍රශ්නයකටම නායකයාම තනියෙන් උත්තරයක් හොයන්න ඕනේ කියලා නියමයක් නැහැ. නමුත් ගොඩක් වෙලාවට අපේ නායකයට වැරදෙන්නේ ඔතනයි. මේ ප්‍රශ්නෙට මමම උත්තරයක් හොයන්න ඕන. ඇත්තට ඒමම නෙමෙයි. නායකයා කියන කෙනාට තිබිය යුතු හැකියාව තමයි තමා අවට ඉන්න මිනිස්සුන්ගේ හැකියාවන්, දක්ෂකම්, කුසලතාවයන් හඳුනාගෙන ඒවලින් ප්‍රයෝජන ගන්නට පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. නමුත් ගොඩක් වෙලාවට මේ අපේ වගේ රටවල වල සංස්කෘතියේ තියෙන ප්‍රශ්නයක් තමයි නායකයා හිතනවා මට උදව් ඉල්ලුවොත් මේ ප්‍රශ්නේ විසඳන්නට මගේ නායකත්වයට ප්‍රශ්නයක් වෙන්න යනවා කියන එක. නැහැ, එහෙම දෙයක් වෙන්නේ නැහැ නාලක. ඒ නිසා අද දවසේ උනා මේ ක්‍රිස්තියානි සභාව තුල ඉන්නා වූ නායකයන් ඔබ බය වෙන්න එපා. ඔබ අවට ඉන්නා වූ කට්ටියගෙන් අනුශාසනා ගන්නට. නමුත් නාලක කිව්වා වගේ ඒගොල්ලන්ගේ නැත්තම් ඔබ ළඟ ඉන්න කවුරුත් නැතිනම් අපිට කතා කරන්න ඕනතර නායක නායිකාවු ලංකාව සභාව තුල ඉන්නවා. නමුත් මේ අවවාදය මම ඔබට දෙනවා ගමනක් ගිය නැති නායකයෙක්ගෙන් ගමනක් ගැන අහන්න එපා. ඉතාමත් වැදගත් දෙයක්. ගමනක් යන නායකයන්ව ඔබගේ වටේ තබා ගන්නට ඔවුන්ගෙන් උපදෙස් ගන්නට. නමුත් ගමනක් ගිහිලා නැති නායකයන්ගෙන් ඔබ යමක් විමසලා තේරුමක් වෙන්න තියන්නේ නැහැ. අවසාන ප්‍රශ්නය පාස්ටර් අද දවසට වින්සන් චර්චිල් ඔහු කියලා තිබෙනවා හැම මිනිසියෙක්ම ඔහුගේ ජීවිතයේ ඉපදුනා වූ මොහොතක් නැත්නම් පැයක් තිබෙනවා. ඒක සම්පූර්ණ කරන විට ඒක ඔහුගේ ජීවිතය නිර්ණය කරන තීරණය කරන ඔහු කොයි වගේ කෙනෙක්ද කියන එක ගැන. දැන් අර්බුද අපේ ජීවිතවලට එනකොටත් ඒ අර්බුදයට පුළුවන් නායකයෙක්ව නැතිකරන්න, ඒ වගේම හරියට මුහුණ දුන්නොත් නායකෙක්ව ඇතිකරන්න, නායකෙක්ව ඉහළ මට්ටමට ගෙනියන්නටත් ඒකට හැකියාව තිබෙනවා. ඒ නිසා නායකයන් අර්බුද දිහා බලන විට නායකයන්ට අර්බුදය තුළින් ඇතිකරගන්න පුළුවන් යමක් තිබෙනවද? ඒ වගේම නැතිවෙන්න යමක් තිබෙනවද? මොකද්ද ඔබ ඒ ගැන හිතන්නේ? මම හිතනවා තාම නායකත්වයට ඇවිල්ලා නැත්තම් කිසිම දෙයක් නැති කරන්න දෙයක් නැහැ. ඇති කරගන්න විතරයි තිබෙන්නේ. නමුත් යමක් ඇති කෙනාට නැති කරගන්න දේවල් බොහොමයකුත් තිබෙනවා. නමුත් දැන් මේ දේ තමයි නැවත වාරයක් නාලක අපි වටහා ගන්නම ඕනේ. මම නායකත්වය දෙන්නේ ඇයි? මාව ලොකු කරන්නද? මාව කැපිලා පෙන්වන්නද? එනනම් ඔබ නායකත්වය තුල ඉන්න හොද කෙනෙක් නොවේ. නමුත් මා නායකත්වය තුල සිටින්නේ අනිත් කෙනාට උපකාර කරන්නට, අනිත් කෙනාව විශාල කරන්න, අනිත් කෙනාගේ ජීවිතය පහසු කරන්නට නම්
ඒනා මං හිතනවා ඕනම තත්වයක් තුල මට නායකත්වයේ දීමේ මානසිකත්වයේ තියෙන මොකද මම නායකත්වයේ දෙන්නේ මම කියන කෙනා ගැන හිතලා නොවේ දැන් උදාහරණයක් ඇටියට ඩිෂාන් ඩිසිල්වා කියන කෙනා අපි කියනවා ලීඩින් ක්‍රයිසිස් අර්බුද තත්වයක මම පළවෙනි වතාවට මුහුණ දෙන්නේ සුනාමි වෙලාවේදී සුනාමි එක අපි කවුරුත් ආලා නැහැ කවුද එක්කෙනෙක් මට මතකයි කිව්වා සුනාමි එනවා කිව්වම කවුද කට්ටියක් යාපෝට් එකට ගිහලු වාහනයක් අරගෙන අමුත් එක්ක එනවා කියලා අරගෙන එන්න නමුත් මේ අපි දන්නේ නැහැ නමුත් ඒ දන්නේ නැති කාලේ මුළු ලංකාවම හෙළ වුණා ලෝකෙම හෙළ වුණා මම ඉතාම තරුණ නායකයෙක් නමුත් මම තරුණ නායකයෙක් වෙලා හිටියට මම දැනගෙන හිටියා මට වඩා ගමනක් ගියා වූ නායකයන් ඒ නායකයන්ගේ අවවාද ගත්තා අදහස් ගත්තා ඒකේ ප්‍රතිඵලයක් හැටියට මිනිස්සු ඩිෂාන් සහ බෙතනි කියනව සේවයේ නායකත්වයක් තිබෙනවා කියලා මිනිස්සු හඳුනා ගන්න පටන් ගත්තා වින්ස්ටන් චර්චිල් කියපු කතාව නමුත් අපි මේ හැම දෙයක්ම කරේ නමක් හදා ගන්නට නොවේ ප්‍රසිද්ධ වෙන්න නොවේ අපි හැම දෙයක්ම කරේ අර මිනිස්යන්ගේ ජීවිතවලට වෙනසක් ඇති කරන්නට මේක නායකයෝ තේරුම් ගන්නට ඕනේ නායකෙක් ඉන්නේ අනුන්ගෙන් තමාව විශාල කර ගන්නට නොවේ තමා තුළ දෙවියන් වහන්සේ දමා තිබෙන දෙයින් අනුන්ව විශාල කරන්න එහෙම නායකත්වයේ දුන්නොත් වැරදෙන්නේ නැහැ අඩුපාඩු වෙයි හිත වේදනාවල් එයි නමුත් වැරදෙන්නේ නම් නැහැ අවසානයේදී මේ සෑම දෙයක් මෙන්නේ ඔබගේ හදවතේ ඔබ පොළඹවන්නා වූ කාරණා මොකද්ද කියන එක ගැන. ඒක තමයි පාසු දිශාන අවසාන වතාවට අපි සමග බෙදාගත්තේ. එනිසා අපි කැමතියි අපි ස්තුතිවන්ත වෙනවා අපි සමග සම්බන්ධ වුණා වූ හැම කෙනෙක්ටම පාසු දිශාන්ටත් විශේෂම ස්තුති. පළවෙනි වෙනසටන අපි සමග සම්බන්ධ වීම ගැන මම හිතනවා ඔබ අර්බුදකාරී නායකත්වය දෙන්නේ කොහොමද කියන එක ගැන පිළිතුරු සොයමින් සිටපු කෙනෙක් නම් ඔබට වැදගත් අදහස් රාශියක් ලැබුණා. නමුත් තවදුරටත් ඔබට අදහස් අවශ්‍ය නම් අපිට කතා කරන්න Facebook පිටුව ඔස්සේ අපගේ contact details තුලින් ඔබට පුළුවන් අපි සමග සම්බන්ධ වෙන්න ඔබ අවශ්‍ය කරන්නා වූ ඕනම උපකාරයක් ලබා දෙන්න අපි කැප වෙලා බැදී සිටිනවා. එනිසා බොහොම ස්තුතියි. Talks with Nalaka වැඩසටහනක් තුලින් ලැබෙන සතියේ නැවතතාවක් ඔබ සමග මුණ ගැසෙන්න මම බලාපොරොත්තු වෙන සිටිනවා. එනිසා අපි සමග සම්බන්ධ වෙන්න තවත් නායකත්වයේ ඔබ දකින්න නැති පැතිකඩක් ඔබ සමග බෙදා ගන්නට බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි. ඔබ සිල් දනාර ජේසු පිහිටයි.